බිජුව මිනිසකු බවට පරිණාමය වීමට වසර දස දහස් ගණන් ගත වූ නමුත් විද්‍යාවේ ආරම්භයේ සිට වත්මන් තාක්ෂණය දක්වා ළඟා වීමට ගත කර ඇත්තේ සාපේක්ෂව කෙටි කලකි. මේ කාල පරාසය තුළ විද්‍යාවෙන් ලොව විවිධ පෙරලියන් රැසක් සිදු කිරීමට විද්‍යාඥයන් සමත් විය. එවන් වූ සුවිශේෂී සොයා ගැනීම් දස දහස් ගණන් ඇතත් ඒවාට නොදෙවෙනි වන අද්විතීයම කඩේම කරා තවමත් විද්‍යාවට ළඟාවන්නට අසීරු විය. ඒ තරණය කුමක්ද? එයන් කවරකුත් නොව කාලයයි. එනම් කාල තරණයයි. ඔප්පු කළ හැකි ක්‍රියාවලියකි. අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය අනුව දිග, පළල, ගැඹුර යන මානතුරට අමතරව විශ්වය නිර්මාණය වීමට දායක වී ඇති සිවවන මානය කාලයයි. එනම් කාල අවකාශයයි. ඉන් කියවෙන්නේ කාලය විශ්වය තුළ ඇති පොරෝනාවක් වැනි බවත්, ග්‍රහලෝක ඇතුළු වස්තු එම පොරෝනාව මත පරිභ්‍රමණය යෙදෙන බවත්ය. මෙම අවකාශය තුළ විවිධ ආකාරයේ කුහර හා උමං පවතින බව මතයයි. එය කාලතරණය පිළිබඳව මහත් බලාපොරොත්තු ඇති කරයි. අධික ගුරුත්වයකින් යුත් අවට ඇති වස්තු සියල්ල ඇදගන්නා බ්ලැක් හෝල් හෙවත් කළු කුහර, අධික ප්‍රතිගුරුත්වයකින් යුත් ඇතුළත ඇති සියලුම වස්තු පිටතට තල්ලු කරන වයිට් හෝල් හෙවත් සුදු කුහර, මෙම දෙවර්ගයේ හිම එකතුවකින් සෑදුනක් ඇයි සැලකිය හැකි වෝම් හෝල් හෙවත් පණු කුහර ආදිය මගින් උමං ආකාරයෙන් කාල අවකාශයේ ස්ථාන දෙකක් යා කළ හැකි බව උපකල්පනය කෙරේ. මෙලෙස සම්බන්ධිත කුහරයක් තුළින් ගමන් කිරීමෙන් ඉතා ඈතින් නැති ලක්ෂ දෙකක් අතර ක්ෂණයකින් ගමන් කිරීම හෙවත් කාලතරණ හැකියාව ලැබිතයි අපේක්ෂා කෙරේ. මෙහිදී වැදගත් වන තවත් එක් කරුණක් වන්නේ ගුරුත්වය යටතේ නිරන්තර වැසීමට ලක්වන මෙම උමං විවරව තබා ගැනීම සඳහා ප්‍රතිස්කන්ධ හෙවත් ඍණ ස්කන්ධයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයයි. එම ප්‍රතිස්කන්ධ මගින් ගුරුත්ව විකර්ෂණ බල ඇති කරමින් උමන් දොරට ව්‍යුත්පව පවත්වා ගනු ඇත. කාලතරණය පිළිබඳව ඇති තවත් අදහසක් අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් විස්තර වේ. එනම් ආලෝක ෆෝටෝන සඳහා වන තප්පරයට මීටර් 3 ගුණ කිරීම 10^8 යන වේගය කවර රාමුවක කුමන වේගයකින් සැරිසරන්නෙකුට වුවද නියතයක් යන වගයි. නමුත් ප්‍රවේගය යන්න විස්ථාපනයේ බෙදීම කාලය යන සමීකරණයෙන් ලැබෙන බැවින් ප්‍රවේගය නියතයක් ලෙස සැලකූ කල විස්ථාපනය සමග කාලය විචලනය විය යුතුය. එය මෙතෙක් පැවති කාලය වනාහි නිරපේක්ෂ රාශියක් බවට වූ මතය දැඩි අභියෝගයකට ලක් කරයි. එනම් එකම සිද්ධිය දෙදිනකට සාපේක්ෂව කාල අන්තර දෙකකදී සිදුවේ හැකි බව මින් විස්තර කෙනේ. ඒ අනුව වේගය වැඩි යානයක සිටින්නෙකුට සාපේක්ෂව කාලය සෙමින් ගමන් කිරීමක් සිදුවිය හැක. නිදසුනක් ලෙස GPS චන්ද්‍රිකාවක පරමාණුක ඔරලෝසුව සාමාන්‍ය පෘථිවි වේලාවට වඩා දිනක් සඳහා මයික්‍රෝ තප්පර 7ක් පසුපසට යාම දැක්විය හැක. එනම් ආලෝකයේ වේගයට ආසන්නව හෝ ඊට වැඩි වේගයකින් ගමන් කළ හැකි යානයක් නිර්මාණය කළහොත් එහි ගමනත් සමග ඒ සඳහා කාලය සෙමින් ගත වෙමින් විශ්වයේ කාලය වේගවත් වන නිසා යානයට ආලෝකයේ වේගයේ ඉක්මව අනාගතයට යාමේ හැකියාවක් ඇති බවයි. කාලය හරහා අතීතයට ගමන් කිරීමෙන් නොව අනාගතයට පියනැගීම් ඒ හා සාපේක්ෂව ගැටළු අවම හා සාර්ථක ක්‍රමවේදයකි. ආලෝකයේ වේගයේ ඉක්මව කල මිනිසාට වර්තමානයේ අනාගතයට ගොස් කොපමණ පෙරලියක් කළ හැකිද? වත්මන් ගැටළු බොහොමයක් පමණක් නොව කුතුහලයෙන් පිරුණු කාරණාවන්ට විසඳුම් ලබා ගැනීමට ඒ හරහා ඉතා පහසුය. වෛද්‍ය ශාස්ත්‍රය පමණක් නොව නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පමණක්මත් නොව තවත් නොයෙකුත් තාක්ෂණික ක්‍රම ආධාරයෙන් අනාගතයේදී නිමවීමට ඇති නිමැවුම් අනාගතයට ගොස් වර්තමානයට ගෙන ඒමට හැකිනම්
අතිශය ශීඝ්‍රගාමී දියුණුවකට පහසුවෙන් ළඟා විය හැක. අනාගතයේදී පැමිණීමට නියමිත ගැටලුකාරී තත්ත්ව පෙරදීම දැනගැනීමෙන් ඒවා මගහරවාගෙන ආරක්ෂිත පිළිවෙත්වලට යා හැක්කේද කාලතරණය භාවිතයෙන්ම. ලෝකයේ ශීඝ්‍රගාමී කරන මෙවැනි උද්වේගකර අවස්ථාවන් මෙන්ම විශ්වය හා සිදුකරන සිදුකිරීමට නියමිත විවිධ අත්හදා බැලීම් වලටත් ඉතාම සාර්ථක පිළිතුරක් මේ හරහා ලබාගත හැකිය. ඉතා දීර්ඝ කාල වකවානුවකදී කරන අධ්‍යයනයන් ඒ කාලේ වැයවීම මගහරවා ගනිමින් කිරීමට මෙන්ම විශ්ව සන්නිවේදන ශීඝ්‍රගාමී වීම අනාගත කාලතරණයේ උද්වේගකර අවස්ථාවකි. මොහොතක් සිතා බලන්න. කාලය තරණය කළ හැකිනම් කාලය හරහා විනිවිදෙන්නට, ඒ හරහා විවිධ කාල මායිම්වලට ප්‍රවිෂ්ට වීමට හැකිනම් කුමක් කළ හැකිද? වර්තමානයෙන් අනාගතයට, වර්තමානයෙන් අතීතයට සැරිසැරීමට හැකිනම් මිනිසාට කළ නොහැක්කක් කුමක්ද? ලෝකේ ප්‍රගමනයට වූ බාධක බොහොමයක් ආපසු ප්‍රතිසංස්කරණයට. තවත් මෙවැනි අවස්ථාවක් කිසිදාක නොලැබුණි නොඅනුමානයි. හිරෝෂිමා නාගසාකිය සුණු විසුණු වී ගිය ඒ බියකරු සැඳෑවන් නොවන්නට වග බලාගත් කල මිනිස් ජීවිත කොතරක් නම් නිකරුණේ විනාශ වීම වළක්වා ගන්නට හැකි වෙනවා නොවේද? පරමාණු බෝම්බ, අත් බෝම්බ වලින් ලොව සිදු වූ ඒ ලෝක යුද්ධ ඇති නොවන්නට සමතයකට පත් කළ හැකි නම් ඒ කාලය හරහා ආපසු ගමන් කිරීමෙන් පමණයි. දිනෙන් දින සුළු වශයෙන් සිදු වී අද වෙන විට උග්‍ර තත්ත්වයකට පත් වූ ගෝලීය පරිසර අර්බුදයට මීට පෙරදීම විසඳුම් දී පරිසරය ආරක්ෂා කර ගැනීමට නිසැකවම මේ හරහා හැකිවනු ඇත. වෛරස වැනි විවිධ රෝග කාරකයන්ගෙන් ලෝකයටම කොතරම්නම් බලපෑම් වූ අයුරු, ඒවට ප්‍රතිකර්ම සොයාගත් පසු ජීවිත යථාතත්වයට පත් වූ අයුරු සලකා බැලීමේදී එම පිළියම් මීට පෙරදී ක්‍රියාත්මක කරගන්නට තිබුණානම් යයි අපිට නැගුණු පැනයට විසඳුමද මේ නොවේද? අතීතයට කාල තරණය යම් තත්ත්වයකට අසීරු හා අසාර්ථක බව විද්‍යාඥයන් ළඟවා ඇත. නමුත් අයින්ස්ටයින් රෝසන් බ්‍රිජ් පිළිබඳව අධ්‍යයනයේදී එම ගැටලුවට විසඳුම් ලැබෙන බව දිස්වේ. ඒ නිසාම කළ හැකිනම් අතීත කාල තරණයද විද්‍යාවේ අනාගතයේ නවම ලක්ෂ්‍යයක් වනු ඇත. කාලය අතික්‍රමණය කරන්නා වූ අනාගතයක් නිසැකවම බිහිවේවි. නමුත් ඒ කවදා කවරෙකු සිදු කරන්නේදැයි තවමත් අභිරහසක්. ඉතින් ඒ කාර්යයත් අපි කාලයටම බාර කරමු.